ශ්‍රී ලංකා රේගුවේ හපංකමක් ලක්ෂ 59ක් උපයලා ලක්ෂ 694ක් වන්දි ගෙවලා දුම්වැටි තොගයක් අත්අඩංගුවට අරන් ප්‍රතිනැව්ගත කරන්න නිර්දේශ කරලා තිබියදීත් රේගු නිලධාරීන් ඒවා විකුණලා විදෙස් සමාගම නඩු කියලා දිනලා ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයක් වැරදි ලෙස විකුණා ලක්ෂ 59ක් ඉපයීම සම්බන්ධයෙන් අධිකරණයේදී වැරදිකරු වී රුපියල් කෝටි 7කට ආසන්න වන්දියක් ගෙවීමට සිදුවීමේ සිද්ධියක් විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත. ඉතින් විගණන වාර්තාවේ දැක්වෙන පරිදි නීති විරෝධී ලෙස ගෙන්වන ලද විදේශීය දුම්වැටි තොගයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙනග ඇති අතර ඒ පිළිබඳව කරන ලද විමර්ශනයකින් පසු ඒ දුම්වැටි තොගය ප්‍රතිනැව්ගත කරන ලෙස නිර්දේශ කර තියෙනවා. එහෙත් රේගු නිලධාරීන් ඒ දුම්වැටි තොගය ප්‍රතිනැව්ගත කර නොකර ඒවා විකුණා රුපියල් ලක්ෂ 59ක් උපයාගෙන එලෙස රජයට ආදායම් උපයා දුන් විට ඊට මැදිහත් වූ නිලධාරීන් ලෙස තෑගි අරමුදලෙන් කොටසක්ද හිමි කරගෙන තියෙනවා. එහෙත් ඒ දුම්වැටි තොගේ ප්‍රතිනැව්ගත නොකිරීම සම්බන්ධයෙන් ඒවා නැව්ගත කළ විදේශීය සමාගම ශ්‍රී ලංකා රේගුවට එරෙහිව නඩු පවරා ඇති බවත් ඒ නඩු විභාගය කොළඹ මහාධිකරණයෙන් සිවිල් අභියාචනාධිකරණයෙන් හා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද ශ්‍රී ලංකා රේගුව වැරදිකරු බවට තීරණය කර ඇති බවත් විදේශීය සමාගමට රුපියල් කෝටි 6.94ක වන්දි ලෙස වන්දියක් ගෙවන්නත් නියෝග කරලා තියෙනවා.